මේ පනතේ අරමුණ තමයි 2011 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ ව්‍යාපාර පවරා ගැනීමේ නීතියක් ගෙනාවා. ඒ කාලේ අපේ සිංහල ව්‍යාපාරික හිටිය බස් සමාගම් තිබ්බා. බස් ඔක්කොම රජයට පවරගත්තා. අවුරුදු 25කට පස්සේ ඒක වැරදි කියලා ආයිත් පෞද්ගලික සභාගමකට දුන්නා. ඌන ක්‍රියාකාරී හැටියට සෙවනගල, පැල්වත්ත, සීනි සමාගම් දෙකත් මේ පනත යටතේ තමයි රජයට පවරගත්තේ. රජයේ ව්‍යාපාර හැට කරගෙන යන්නේ. දැන් ලාභ ලබන ආයතන තමයි සෙවනගල. සෙවනගලත් ඇතුළත් කරලාද දැන් මේ පනත ඉදිරිපත් කරලා මේ අහෝසි කිරීම කරන්නේ. මේක ආණ්ඩුවේ බාරයට ගන්න. දැන් මේගොල්ලෝ මේක මේ ආණ්ඩුවේ බාර ගන්නවට විරුද්ධයි. පෞද්ගලික ආසන දෙනවට විරුද්ධයි. එතකොට කොහෙද මේක තියාගන්නේ? ඔබතුමා මේ ගරු සභාවට සහතිකයක් දෙනවද? එසේ පැවරෙන දේපළ නැවත වතාවක් වෙනත් අයට පවරා දීමේ අදහසින්ද මේ පනත ඉදිරිපත් කරන්න කියලා කියන්නේ? කිසි කෙනෙකුට බය වෙන දෙයක් නැහැ. මේක පෞද්ගලික අංශයට දෙනවයි කියලත් නැහැ. මේක රජයේ බාරයට ගන්නේ. සජ්ජාතිය පක්ෂය මේ රටේ ජනතාව ගැන කල්පනා කරන විදිය, ඒ වගේම රට ගැන කල්පනා කරන විදිය පිළිබඳව අද පැහැදිලිව අපිට පේන්න තියෙනවා. අපි තමයි මේ පැලවත්ත, සෙවනගල, හිඟුරාණ මේ සියලු කර්මාන්තශාලා හැදුවේ. අපි ලාභ ලබමින් අරන් යනකොට ඊට පස්සේ තමුන්නාසල මේක රජයට පවරගත්තා. මේ සෙවනගල කර්මාන්ත ශාලාවලොත් සත පහක ආදායමක් උපයන්නේ නැති නන්නත්තාර වෙච්ච කර්මාන්ත ශාලා බවට පත් වුණා. මේ පනත ගෙනාවෙම දයා ගමගේ ඇමතිතුමාගෙන් පලිගන්න බොහෝ දෙනෙක් සුදන වගේ කතා කරන දේශප්‍රේමිය වගේ දේශහිතර්ශිය වගේ. එදා සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ඔක්කොම ජනසතු කළා. බස් කම්පැනි ටික ඔක්කොම අරගත්තා. ඒ බස් කම්පැනි වල අයිතිකාරයෝ කවුද? ඔක්කොම සිංහල ව්‍යාපාරිකයෝ. එදත් කරේ සිංහල ව්‍යාපාරිකයෝ විනාශ කරා. සිංහල ව්‍යාපාරිකයෝ විනාශ කරන්නට එපා. එච්චරයි මට කියන්නේ තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ඔබතුමාලා ওই පැත්තේ ඉන්න පුළුවන්, අපි මේ පැත්තේ ඉන්න පුළුවන්. මේ පැත්ත එහා පැත්තට මෙහා පැත්තට මාරු වෙන්න පුළුවන් වෙයි. නමුත් තමුන් නාන්සේලා ඔක්කොම මේ රටට ආදරය කරනවා නම්, මේ රටේ මිනිස්සු ගැන හිතනවා නම්, මගේ තාත්තා ඉපදිනකොට මගේ තාත්තා ණයත් නැහැ, මම ණයත් නැහැ. මට ඉන්නේ දරුවෝ දෙන්නයි. මමත් ණයයි, මගේ දරුවොත් ණයයි, ඔබතුමාලගේ දරුවොත් ණයයි, උපදින්න ඉන්න දරුවොත් ණයයි. කොතනද අපිට වැරදිලා තියෙන්නේ? ඒ වැරදිලා තියෙන තැන ඇයි හරි ගස්සන්න උත්සාහ ගන්නේ නැත්තේ? 225ටම මිනිස්සු බණින එක සාධාරණයි. ඇයි ඒ පැත්තේ හිටියත් මේ පැත්තේ හිටියත් රට වෙනුවෙන් වැඩ කරන්නේ නැත්තම් සාමාන්‍ය ජනතාව බණින එක සාධාරණයි. ස්තුතියි.